1984 සැප්තැම්බර් 17 වන දින ලිපිය. අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස. කලාප සහ ඉන් මට ලැබුණු අනගිතොරතුරු ගැන ඔබ වහන්සේට ඉතා ස්තුතියි. ඒ ගැන ඉතාම ප්‍රීති වෙමි. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනලස්ව වීරය කරන්නෙමි. හැම විටම කළ පරිදි උත්සාහවත් වන්නෙමි. මගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට ඇත්තෙන්ම මට වචන නැත. ඒ කාර්ය මා හැම විටම අසමත්ය. ඔබ වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ නොමැතිව මට වැඩි දුරක් ගිය නොහැකිය. එහෙයින් මාහට පිරිනමන ලද සියලු උපදේශවල මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමි. භාවනා වේදී මා ලැබූ තවත් අත්දැකීමක්. සිත හා කය යන දෙකම ඊතා සංසුන් වූ විට මම මහත් ශාන්ත භාවයක් කරා පැමිණියෙමි. එහෙත් ඊතා මෘදු ලෙස ශසනය දැනීම නිසා ඒ ශාන්ත භාවයට බාධා පැමිණුන බව වැටහිණි. ඊට වඩා පරිපූර්ණ ශාන්ත භාවයක් ඒ එක්කම ඔබෙන් ඇති බවද එහෙත් එතනට යාමට නම් මා විසින් ශසනය නවතා දැමිය යුතු බවද එය බාධාවක් බවද මට පෙනුනේය. එය සාක්ෂාත් කරගත යුත්තේ කෙසේදැයි මට නොවැටහුණි. මරණය ගැනයයි සිතන මද බියක් හටගන්නට විය. මා කළ යුත්තේ කුමක් දැයි විපිලිසරයෙන් සිටියමි. ඔබ වහන්සේගේ කෘතවේදී යටහත් ශිෂ්‍යාව. 1984 සැප්තැම්බර් 5. හිතවත් දායකාව. 84 සැප්තැම්බර් 17 වන දින දරණ ඔබේ ලිපිය පිළිබඳවයි. ශ්වසනය මුළුමනින්ම නැති කර ගැනීමේ එනම් පාලියෙන් කාය සංස්කාර අවශ්‍යතාව යහපත් ලකුණකි. එහෙත් මේ ආශාව හා පටලවා නොගත යුතුය. ධර්මයට අනුව මේ පිරිසිදු අවශ්‍යතාව ඡන්ද යයි හැඳින්වේ. ඒ ඉර්ධිපාදයක් දක්වා දියුණු කරගත හැකිය. ඉර්ධිපාදය යනු ජයග්‍රහණයට පදනමකි. ඒ නිර්වාණයට යන මග හෙලිපෙහෙලි කර ගැනීමට යෙදෙන ප්‍රබල අවියකි. එසේ වුවද ශ්වසනයට එහි ස්වභාවික ගමන යන්නට දෙන්න. බාගදා සමහර විට එය මුළුමනින්ම නැති වී ගොස් පසුව ආයේ දැනෙන්නට පුළුවන්. ඒ දෙකටම උපේක්ෂාව ඇති කරගන්න. සෑම නාමයක්ම රූපයක්ම ඉපදෙන නැසෙන අනවරත ක්‍රියාවලිය කෙරේ සිත යොමු කරන්න. ඒ පිළිබඳ අවබෝධය ගැඹුරින් ලබා ගන්න. එවිට ඒ කිසිවක ආත්මයක් හෝ මමත්වයක් නැති බව වැටහෙයි. සියලුම නාම රූප නොකඩවම ඉපිද නැසී යන හේයින් කිසිවක් ඉතුරු නොකරන හේයින් අනිත්‍යය. ඒ අනිත්‍යභාවය මුළුමනින්ම නිෂ්ඵල දෙයක්, වදයක්, බරක් හා කරදරයක් නිසා ඒ අනිත්‍යභාවය දුක්ඛ වෙයි. තවද එහි සදාකාලික දෙයක්, ස්ථීර ආත්මයක් හෝ බාහිරව ඇති ස්ථීර ආත්මයකට සම්බන්ධයක් හෝ නොමැති හේයින් ඒ සමස්ත ක්‍රියාවලියම අනාත්මය. ඔබට ඇති වූ බිය මේ අනාත්ම ස්වභාවය මනවින් වටහා නොගැනීම නිසා හටගත්තක් විය හැකිය. විශේෂයෙන් ඔබ මේ තාක් කාලයක් ආදරයෙන් ඇලීගෙන සිටි මමත්වය යන හැඟීමත් ඇතුළුව සියලු දේම අතහැරීම නිසා බාගදා ඔබට ඒ බිය ඇතිවනු විය හැකිය. බියට හේතුව ධෛර්ය සම්පන්නව විමසා බලන්න. ඒ හේතුව ඉවත් කරන්න. මක් නිසාද යත් සියලු සංස්කාරයනු හුදෙක්ම හේතුඵල ධාමයක පුරුක් පමණකි. විපස්සනාවේ අරමුණ නම් මේ හේතුඵල සම්බන්ධය ස්වභාවිකව සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමයි. මීට අමතරව
ඔබ මේ බිය හා සටන් කරනු සඳහා බුද්ධ ධම්ම කෙරේ ශ්‍රද්ධාව වර්ධනය කරගත යුතුය. මේ වන විට ඔබ මේතාග්ගිය මාර්ගයේ සත්‍ය බව දන්නේය. එහෙයින් ගමනේ ඉතුරු කොටස ඔබ පරම ශාන්තිය කරා ගෙන යන බවට ධර්මයේ කෙරේ ඔබට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකිය. ඒ සමගම බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව හා කෘතඥතාව ඇති කරගත හැකිය. මක්නිසාදයත් මේ මාර්ගය සොයාගත්තේද උතුම් බුද්ධත්වයට පත් වූයේද ඉක්බිති අපරිමිත මෛත්‍රියෙන් යුක්තව එය ලෝකයාට ප්‍රකාශ කර වදාළේද උන්වහන්සේය. සංඝයා යනු බුදුන් වහන්සේ ඉගැන් වූ ධර්මය පිළිපදිමින් තමන්ද අරහත්භාවයට පත් වූ උත්තමයෝ වෙති. ඉතින් දැන් ඔබ ගමන් කරන්නේත් ඒ මාර්ගයේමය. ඔබත් සර්වඥන් වහන්සේගේ ඉගැන්වීම යටතේ ආර්ය සංඝයාගේ ගමන් මාර්ගයේ යන්නේහිය. මේ අනුව ඔබේ අචල ශ්‍රද්ධාව ත්‍රිවිධ රත්නයේ කෙරේ පිහිටුවා ගැනීම ඉතාම අදාළය, යෝග්‍යය. ඔබේ ජීවිතය ත්‍රිවිධ රත්නයට පූජා කිරීමෙන් ඔබට උපදින ධෛර්ය කෙබඳුදයත් ඔබේ බිය හා සංකා ආදී සියල්ල ඉබේම නැතිවෙයි. ඒ අනුව ඔබ ත්‍රිවිධ රත්නයේ සරණ සත්‍ය වශයෙන්ම ලබන්නේහිය. මරණය ගැන බිය නොවන්න. එය ස්වභාවිකය, නොවැළක්විය හැකිය. ඇත්ත වශයෙන්ම කිවහොත් අපේ ශරීරයේ හා මනසේ සියලුම කොටස් මියයයි. මේ දුර්වල ජීවිතය මරණය රහිත බව සාක්ෂාත් කර ගැනීමට අපට යොදාගත හැකිනම් අපේ මේ පැවැත්ම වෙතින් අප අපේක්ෂා කරන්නේ වෙන කුමක්ද? පූර්ණ ශාන්තභාවය ලබා ගැනීම සඳහා අප ඇත්තෙන්ම සියල්ලම අතහැර දැමිය යුතුය. මක්නිසාදයත් ඒ ශාන්තභාවය අතිශයින් ප්‍රණීතය. එය වෙනස් නොවන සර්ව ව්‍යාපී පරම ශාන්තියයි. මේ භවයේදීම ඔබට පරමෝත්තර අරමුණ සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. 1984 සැප්තැම්බර් 30 වන දින ලිපිය. අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ, 84 සැප්තැම්බර් 25 වනිදා ලිපියෙහි ඔබ වහන්සේ මෙසේ ලියා ඇත. බියට හේතුව ධෛර්ය සම්පන්නව විමසා බලා ඒ හේතුව ඉවත් කරන්න. මක්නිසාදයත් විපස්සනාවේ අරමුණ වනාහි හේතුව සම්පූර්ණයෙන්ම වටහාගෙන එය මුලින් උපුටාලීමය. ඒ මගින් ඵලය નિરાයාසයෙන්ම මුලින් උපුටායයි. 1. මගේ මුල් අත්දැකීමෙන් පසු. 2. ඔබ වහන්සේට මා ලියූ ලිපි වලින් පසු. 3. එහෙත් ඔබ වහන්සේගේ පිළිතුරු ලැබීමට පෙර මගේ බියට මුල සෙවීමේ ප්‍රයත්නයක යෙදුණෙමි. මා මිය යාමට බියයි කියා එවිට මට පැහැදිලි විය. ඒත් ඒ ඇයි? හැම දෙයක්ම දුකට මුල බව මම හොඳින් දනිමි. ඉතින් මේ බිය හටගත්තේ මන්ද? ඒ හටගත්තේ කොහෙන්ද? එය බුද්ධිමය වශයෙන් හටගත් බියක් විය නොහැකිය. මන්ද එවිටත් මගේ සිත භාවනාවේ නිසසලව තිබුණි. එහෙයින් ඒ බිය වඩාත් ගැඹුරක හටගත්තකි. අභ්‍යන්තරයේ කැපී පෙනෙන සහජාසයක් බලවත් වී ඇත. මේ අනුසය මට්ටමේ එකක් විය හැකිද? දැන් මා විසින් අනාත්ම බව අඛණ්ඩව වැඩි වැඩියෙන් අවබෝධ කරගනිමින් සප්ත බොජ්ජංග වර්ධනය වන ලෙස වීරයෙන් යුතුව භාවනා කොට දස සංයෝජන වලින් මිදිය යුතුය. තවද ආශ්‍රව වලින් ඉවත් වෙමින් දුකට හා පුනරුත්පත්තියට හේතු වන අන්දමේ එකිනෙක හා බැඳුණු කාය චිත්ත ක්‍රියාවලීන්ගෙන් මිදීමටත් උපාදාන වල ඊතා ප්‍රබල හා සිත් බැඳගන්නා ශක්තිය අවබෝධ කර ගැනීමටත් යෙදෙන්නෙමි.
භාවනා කරන විට ශසනය නැතිවීමේදී බියක් ලෙස ක්‍රියාකාරී වන ප්‍රබල ශක්තියට මේ උපාදානය යම් අයුරකින් සමානයයි මට හිතේ. මේ මාගේ බිය විග්‍රහ කිරීමට තැත් කිරීමේදී මගේ සිතට එන අදහස්ය මා එසේ ලීවේ. ඒත් දැන් ඔබ වහන්සේගේ ලිපිය ලැබී ඇති හේයින් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් එය අධ්‍යයනය කර වටහාගෙන එය ක්‍රියාත්මක කරන්නෙමි. මා විසින් ශ්‍රද්ධා, වීරය, භව, තණ්හා සහ අනත්ත යන ඒවා ගැඹුරින් මෙනෙහි කළ යුතුයයි සිතමි. මගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා මෙසේ සවිස්තර සැලසුමක් සපයා දීම ගැන ඔබ වහන්සේට මම බලවත් කෘතඥතාව සහ ස්තුතිය පුද කරමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව. මීතිරිගල නිස්සරණ වනය 1984 ඔක්තෝබර් 7 ලිපිය. ඔබේ බිය හටගන්නේ ගැඹුරු ප්‍රබවයක් වෙතින් යයි ඔබ වටහා ගැනීම නිවැරදිය. ඒ ප්‍රබවය වෙන දෙයක් නොව අත්තවාද උපාදානය වෙයි. එනම් මම යන අදහසේ එල්බගෙන සිටීමයි. එය ආරම්භයක් නැති සංසාර ගමනේ ඉතාම දැඩි ලෙස මුල් බැසගෙන ඇති එකකි. අනිච්ච බව සැබෑ ලෙසම ඔබ තුළ ඇති බව ප්‍රත්‍යක්ෂ කළ විට ඒ මවාගත් මම ගේ ඉරණම පිළිබඳව ඔබ බියවන්නේහිය. ඒ මායාව යන්නට හරින්ට ඔබ බියයි. එහෙත් සෑම දෙයක්ම අනිච්ච පමණක් යයි ඔබ වටහාගෙන සිටින නිසා මේ මමගේ අඛණ්ඩව පැවැත්ම පිළිබඳව ඔබගේ සිත බෙහෙවින් කැළඹිල්ලට පත්වෙයි. බියට හේතුව මෙය විය හැකිය. එය එසේනම් ඔබ අනත්ත වටහා ගන්නට වඩ වඩාත් උත්සාහ කළ යුතුය. සිත හා කය පිළිබඳව සෑම ක්‍රියාවක්ම මෙනෙහි කර ඒ පවත්නා සියල්ලම තත්ත්‍ය වශයෙන් නම් මූල ධාතුවල විවිධ සංයෝග බව නිසකව දැනගන්න. මෙහි ඇත්තේ නාම එනම් විඥානය, හැඟීම්, සංඥා, රාගය, බිය, ඥානය, චේතනා ආදිය සහ රූප එනම් චතුර්මහා භූත, පංච ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ආරම්මන ආදිය පමණකි. ඒවා අතුරෙන් හරයක් ඇති ස්ථීර කිසිවක්ම නැත. මම හෙවත් ආත්මය, මමත්වය, අහං ආදී වශයෙන් කිසිවක් හෝ කිසිවෙක් කොහිත්ම නැති බව ඔබම ඉතා පැහැදිලිව වටහා ගන්න. ඔබ මෙය මනවින් වටහා ගත්තොත් ශරීරය හා මනස නොකඩව විසිර යාමේදී බියවන එකක් නැත. මක් නිසාදයත් ඒවා මම නොව හුදෙක්ම සංසිද්ධි නිසාය. ඔබේ අවිද්‍යාවේ අවසාන කොටසද ඒ තර්මට පහ වූ බව දැනගැනීමෙන් ඔබ මහත් සැනසිල්ලට පත්වනු ඇත. එහෙයින් සිත හා කය යන දෙකෙහි මූලික ස්වභාවය කෙරේ සිත ඒකාග්‍ර කරගන්න. නාම හා රූප දැනට වඩා සම්පූර්ණ වශයෙන් වටහා ගන්නට උත්සාහ කරන්න. අනිත්‍ය බව පිළිබඳව ප්‍රබල අයුරින් මෙනෙහි කරන්නට පෙර මේ අවස්ථාව දියුණු කරගන්න. එවිට අනිත්‍ය බව ඉතාම ස්වභාවික ආකාරයට පැහැදිලි වනු ඇත. ඔබේ අභිමතාර්ථය ඉෂ්ට වේවා. මෛත්‍රියනි.